ඊළඟට නෝ අජටාකාශය කියලා එකක්. අජටාකාශය කියලා කියන්නේ සියලුම සංකත ධර්ම පවතින හිස් බව, හිස් තැන. ඒක භාජනයක් වගේ. සියලු ධර්ම භාජනයේදී දදරන භාජනය වගේ හිස් බව. මේක පරමාර්ථ ධර්මයක්ද නැද්ද කියලා විශේෂයෙන් කතා කරලා නැහැ. හිස් බවක් කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් සමහර බෞද්ධ නිකායවල මේක අසංකතය ලෙස සලකනවා. තේරවාදීන් මේක කතා කරලා නැහැ විශේෂයෙන්. හැබැයි තේරවාදීන්ගේ හැටියට ආකාශය තමයි මේ ඔය පැතිරිලා තියෙන්නේ විශ්වය කියලා අපි කියන්නේ. ඒ විශ්වය ඒක මම කියන්නට ඕනේ මේ තේරවාද අටුවාවේ තියෙන ලෝක ක්‍රමය අද අපි දකින ලෝක ක්‍රමයට වඩා සම්පූර්ණයෙන් හාත්පසින් වෙනස් ඒකත් කියන්නට ඕනේ. ඒක කිසිම ආකාරයකින් අද අපි දකින එකත් එක්ක සංසන්දනය කරන්න සමාන කරන්නට හැකියාවක් නැහැ. නමුත් අපිට හම්බ වෙනවා බොහෝ ලෝක තියෙනවා, පෘථිවි තියෙනවා, මේ ලෝක තල තියෙනවා. එතකොට ඒක පවතින්නේ අවකාශයක් ලොකුවට තියෙනවා. ඉතින් ඒ අවකාශය කොයි දිශාවට ගියත් කෙලවරක් නැත. කොයි දිශාවට ගියත් කෙලවරක් නැත. එහි ආරම්භයක් අවසානයක් නැත. හැමදාම පැවති එකක්. Big Bang theory වගේ නෙවෙයි. මේක හැමදාම පැවතිච්ච යුනිවර්ස් එකක් ගැන කියන්නේ. හැබැයි ඒ කොටස් කොටස් වල යම් යම් විනාශ වීම නැවත හට ගැනීම තියෙනවා. තේරවාදයේ හැටියට කෝටි ලක්ෂයක් සක්වල එකපාර විනාශ වෙනවා. ඒක එකපාර හැදෙනවා. විනාශ වෙනවා හැදෙනවා. සමහර මන් දැක තියෙනවා බෞද්ධ ස්කෝලර්ස්ලා මේක අර ගැලැක්සීස් වල මොනවද කියන්නේ මන්දාකිණි වල තියෙන විනාශ වීම, එකිනෙකට හැපීම, ඒවා එක්ක සංසන්දනය කරනවා. නමුත් අපේ තේරවාද සම්ප්‍රදායන තොරතුරු ඒක ඇත්තට කියන්න ඕනේ. මොකද ඒ තොරතුරු අපි දැනන් ඉන්න ඕනේ. අපි ඒක ගැලප් ඒක එකට සමාන කරන්නට බැරි තැන් දෙකක තියෙනවා. ඒ අටුවාවේ කියන කතාවට ළඟින් යන දේශනා තියෙනවා. ඒ නිසා මේ කෙලින්ම කතාව කියන්නේ මම කෙලින්ම කිව්වොත් එහෙම අටුවාවේ හැටියට පෘථිවිය පැතලි. ඒ කියන්නේ පැතලි තලයක්. ඉතින් බැරි වෙලා හරි ඔක බුද්ධ දේශනාවේ තිබුණා කියලා හිතන්නෝ. තිබුණා නම් ඉතින් බුද්ධ දේශනාවට ලොකු පහරක් වදිනවා. ක්‍රිස්තියානි ධර්මයට ලැබිච්ච ලොකුම පහරක් තමයි පරිණාමවාදයේ සහ ලෝකයේ පැතිලි බව කියන එක. ඒක බිඳ වැටෙන්නට විද්‍යාහමුවේ විද්‍යානයේ ප්‍රධාන හේතුවක් වුණා. බුද්ධ දේශනාවේ එහෙම පැහැදිලිවම කියලා නැහැ එහෙම කතාව. නමුත් අටුවාවේ දීගණික අටුවාවේන විස්තරයන්ව මේක පැතිලි. ඒක මං කිව්වා අපි අද දකින්නවා නම් යම් ලෝකයක් පෘථිවියක් ඒකට ਸਰව සම්පූර්ණයෙන් වෙනස් ඒ ලෝක කතාව සම්පූර්ණ වෙනස්. ඒ ලෝක කතාව අපි දන්නවා උත්තර ද්‍රවයේ සහ දක්ෂිණ ද්‍රවයේ මුළු දවසම මාස 3ක් ඉර පායලා තිනවා. මාස 3ක් කලවරයි. ඒක දන්න දෙයක්. ඒක ඕන කෙනෙක් ගියාම දකින්න පුළුවන් දෙයක්. නමුත් අටුවාවේ තියෙන තොරතුරු අනුව මුළු ලෝකෙටම හැමදාම ඉර පායන්න ඕනේ. හැමදාම කලවර වෙන්නට ඕන. අටුවාවේ වෙන තොරතුරු හැටියට මහා මෙරු වටේ ඉර යනකොට අනිවාර්යෙන් එක ප්‍රදේශයකට කලවර වෙනවා. එක ප්‍රදේශයකට යන එක හැමදාම සෑම දිවයින් හතරටම නැවත වෙන්නට ඕන. යන පතේ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒක මම කියන්න හැදුවේ ඒ තොරතුර සාමාන්‍යයෙන් අද තියෙන අපි දකින අදට ප්‍රත්‍යක්ෂ අපිට දකින්න පුළුවන් තොරතුරත් එක්ක සම්පූර්ණයෙන් වෙනස්. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේවා කතා කරන්න එපා කියන්නේ. කතා කළ යුතුයි. ඒ දේ කතා කළ යුතුයි. මොකද ඒ එහෙම නැත්තම් ඉතින් වෙන කවුරු හරි කතා කරලා උකට ගොඩක් අය දන්නවා. අධ්‍යයනය කරපු ඕන කෙනෙක් මේක දන්නවා. ගැඹුරින් අධ්‍යයනය කරපු අය. ඉතින් ඒක අපි මතු කරලා ඒකේ ඒ වෙනස්කම තියෙනවා කියන එක පැහැදිලි කරගන්නට ඕනේ. ඒක මේ හැංගෙන්නවත් ලැජ්ජ වෙන දෙයක්වත් නෙවෙයි. ඊළඟට තවත් එකක් මතක් කරන්නට ඕනේ. එහෙම යම් ඒක මම ගැරන් කරන්න කියනෝනේ. භවනා අධ්‍යක්ීම් ලැබලා බලන කට්ටිය ගැන අපි කතා කරලා තිනවා අහලා තිනවා. ඉතින් ඒ කට්ටියට පේන්නේ හැබැයි පොතේ තියෙන විදිහට. මේක එක්කිනේට දෙන්නට නෙමෙයි බොහෝ අයට පේන සිදුවීමක් තියෙනවා. මේ ඔය කියන අටුවාවල එහෙම කියන විදිහට දර්ශනීය වෙච්ච අවස්ථා තමයි තියෙන්නේ. ඒතකොට දැනුම නිසා එක වෙච්ච ගැද්ද නැද්ද කියන එක ඒ දැනුම නැති අය පවා ඒ විදිහට දැකලා තියෙනවා. ගැරන් කරන්න පුළුවන්. ඒ නිසා යම් ස්ට්‍රේන්ජ් ෆිනොමිනන් එකක් වැඩ කරනවා. ඒ බලනකොට නමුත් ඒ තියෙන තොරතුර ගොඩනගන්න හැදුවොත් ලෝක විස්තරය අටුවාවත් එක්ක අරගෙන අපිට මේ දැන් තියෙන දැනුමත් එක්ක සංසන්දනය කරන්න බැරි එකක් තියෙනවා. මේ අජටාකාශය ආපු නිසා පොඩ්ඩක් කතා කරේ. අජටාකාශය කියලා කියන්නේ හිස්
අවකාශය. ඒ හිස් අවකාශය තමයි සියලු සංකත ධර්මයෝ පවතින්නේ. සංකත ධර්මයෝ පවතින්නේ. ඉතින් ඒක ඉමක් කොනක් නැති අවකාශයක්, ආරම්භයක් නැති අවකාශයක්. ඒක හැබැයි පරමාර්ථ ධර්මයක් ලෙස අපි කතා කරලා නැහැ. නමුත් ඒක ඒ අවකාශයෙන් නැතුව නෙවෙයි. ඒ හිස් බව තියෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම පවතින්නේ. ඒක ප්‍රතිෂේධ නැහැ කියලා ප්‍රතිෂේධ කරන්න බෑ හිස් බව. හිස් බව ඒ කියන්නේ ඒ අවකාශය කියන එක ඇත්ත කියලා තමයි අපිට ගන්නට.